සමිදුනි මාගේ ආයුධුමට සවන් දුන මැනව මා කෙරෙන ඔබේ මුහුණ සංගවා නොගත මැනව ඔබ මාගේ සරණය වනසේක මාගේ විමුක්තිදායක දෙවිදුනි මා අත් නොහැල මැනව පියනන්ගේද පුත්‍රයන්න්ගේද සුදාත්මයන්න්ගේද නාමෙන් ආමෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය देवी पियानन गे प्रेमयन शुदात्म्यानन गे सहजीवनयन ओबसियल्लन समग पावतीवा ओब समगद पावतीवा क्रिसतुमान तुल मा प्रियादर सहोदर सहोदरियनी देवराज्य वनाही वैडिन बीजयक वगे नत्तं अभयटयक वगे महारूक्ष गसक वगे वैडिन्नट पुलवान හැකියා වක් තියෙන මහා සම්පතක් ජේසුස් ස්වාමීන් වහන්සේ අපිට වදාරන්නේ දේව රාජ්‍ය අප තුලයි දේව රාජ්‍ය අප තුල වැඩෙන බවයි ඒ නිසා අපි සුළු මොහොතක් නිහඬවත් දෙක වැඳගෙන ඇස් දෙක පියාගෙන දේව රාජ්‍ය අප තුල බව අපිට අදහා ගන්නට බැරි වෙච්ච අවස්ථාවන් දේව රාජ්‍ය අප තුල නැහැ කියලා හිතාගෙන අපි දේව රාජ්‍ය හොයාගෙන එහි මෙහි ගමන් කරපු අවස්ථාවන් සිහිට නංවලා ස්වාමින් වහන්සේගෙන් සමාවයිද සිටිමු සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලිමි ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහෙන් භාග්‍යවත් නිතේ කනේ මරිය තුමියද සිරිසුරු දූතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතේ කරාපගෙන යන සෙක්වා ආමෙන් ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ක්‍රිස්තුණී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා මෙලව උන්වහන්සේගේ දයාවලත් දනහට සමය වේවා දෙවි ස්වාමිනී ස්වර්ගයේ රචනනී සියලු බලති දෙවියන්නි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරමු ඒක ජනිත පුත්‍ර වූ ස්වාමීනි ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාංච බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව් හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුදාත්මයන්න් හා සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම සුදෝතනෙන් වහන්සේ ඔබ වහන්සේම එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරෝත්මනෙන් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන් අපි යාඥා කරමු දයාබර දෙවි පියාණනි ආත්මාර්ථයේ සොයමින් විසිරී යන අප සැම ඔබ වහන්සේගේ දහම ඇදහිම තුල එකමුතු කරන්නට ඔබ වහන්සේ කරුණා අභිප්‍රාය කළසේක් වේද අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ දිරිගැන්වීම තුල අප ශක්තිමත් කර අපගේ ජීවිත දේව ප්‍රේමෙන් සලකුණු කර අප එකමුතු කළ මැනව අප සහෝදරයන් මෙන් දිවි ගෙවීමෙන් ඔබ වහන්සේගේ සුභාරංචියේ දූතයන් වන්නට අප සැමට ඔබ වහන්සේ උදව්ව මැනව මෙකි දේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින් නාවුද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම
අපට ලැබේවා ආමේ පළමුවන දේව ප්‍රකාශනය එසකේල් දිවස්ප්‍රසාද තුමන්ගේ පොතෙන්ගත් පාඩයකි මහෞත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක උස් වූ කිහිරිගස් මුදුනෙන් මමම රිකිල්ලක්ගෙන එය සිටුවන්නෙමි එහි මුදුන් රිකිලි වලින් ලපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි මම එය උස් වූ ඊශ්‍රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි එයින් අතුඩියලන්නේය එහි පළදාව හටගන්නේය උතුම් කිහිරි ගසක් වන්නේය පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු එයට ලඟින් නොය ඒ අතුවල සෙවණෙහි උන් ලඟිනු ඇත එවිට ස්වාමින් වන මා උස්කස් පහත් කළ බවත් මිටි ගහ උස් කළ බවත් සරු ගහ වියලි කළ බවත් වියලි ගහ සරු කර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත ස්වාමින් වන මම මෙසේ වදාළෙමි වදාළ ලෙසම කරමි දෙව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිදුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේ සමිදුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේ සමිදුනි ඔබට තුති පිදීම ඔබනේ මහෞත්තම ආනනි ඔබේ නාමය වර්ණනා කිරීම යහපත්ය උදෑසන ඔබේ පෙම් පැවසීම ඔබනේ රෑ යාමේදී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත්ය ඔබගේ පිළිතුර සමිදුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේ දැහැමියෝ තාපර වෘක්ෂමෙන් සරුසාර වන්නෝය ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝය සමිදුන්ගේ නිවසේහි ඔබ ඒවා රෝපණය කළසේක දේව මණ්ඩපෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේය ඔබගේ පිළිතුර සමිදුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේ වයස ගිය පසු ඒවා පළඳාව දෙන්නේය සරුසාරව නිල් පැහැව ඒවා පවතින්නේය එසේ වන්නේ සමිදානන් සාධාරණ බවද මාගේ ආරක්ෂකයන්න් තුල වරදක් නොමැති බවද දක්වන පිණිසය ඔබගේ පිළිතුර සමිදුනි ඔබ වහන්සේට තුති පිදීම ඔබනේය දෙවන දේව ප්‍රකාශනය පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද හසුනින් උපුටාගත් කොටසකි එබැවින් අපි සෑම විටම ධෛර්යයෙන් සිටිමු ශාරීරියේ නැමැති නිවාසයේහි සිටිනතුරු අපි සමිදානන් වහන්සේගෙන් ඈත්ව සිටින බව දනිමු අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහිමෙන්ය අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු ශාරීරියේ නැමැති නිවාසයෙන් ඈත් වී සමිදානන් වහන්සේ තුල විසීමට අපි වඩාත් කැමති වෙමු එනිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසෙහි සිටියත් සමිදානන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශාවෙමු මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පිණි සිටීමට නියමව සිටිමු දේවාක්‍යසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුපුවා චැනල් ඔබමාගේ මිතුරෝය මන්ද පියනන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට ධන්වා වදාළ බැවිනි සමිදනන් වහන්සේ පදාරණ සේක අලිලුයා
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මාතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍යය නම් මෙසේය ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා තවද උන්වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුය මිනිසෙක් පොළොවේහි බීජ වපුරයි රෑදාවල් දෙකෙහිම ඔහු නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නායුරින් බීජ පැලවී වැඩේ පොළොවේහි ස්වභාවයෙන්ම පළ හට ගන්වයි පළමුව දලුවද දෙවනුව කරලද ඉන්පසු කරල පුරා ධාන්‍යද හටගනි ගොයම පැසුණු කල අස්වැන්න කාලයේ පැමිණියෙන් ඔහු වහාම දෑකැත්ත යොදන්නේ යැයි වදාළසේක තවද වහන්සේ මෙසේ වදාළසේක මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම්ද ඒ අබහැටයකට සමානය ඒ පොළවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වූවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකුවේ එහි සෙවනෙහි අහසේ කුරුල්ලන්ට ලගින්නට හැකිවන තරම් විශාලතෝ එහි විහිදුවන්නේය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසූසේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිවක් නොවදාලසේක. එහෙත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. ගැලවිමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුමන් තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජොර්දාන් නදියේ බෞතිස්ම ස්නාපනය ලබලා පාලු කරේ දින 40ක් නිරාහාරශීලව සහ යාඥා යෝගිව ගත කරලා උන්වහන්සේ තමන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරනවා. එහෙම ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු උන්වහන්සේගේ පළවෙනි දේශනාව උනේ උන්වහන්සේගේ පළවෙනි දේශනාව හරහා උන්වහන්සේගේ අසන්නන්ට කරපු ආයාචනය තමයි මනස්ථාපනය වන්න සුභාරංචිය අදහා ගන්න මන්ද දේව රාජ්‍ය ආසන්නය යන ඒ සුභ වදනයි. මනස්ථාපනය වන්න සුභාරංචිය අදහා ගන්න මන්ද දේව රාජ්‍ය ආසන්නයි. ම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, සුදෝ සභාව අපට උගන්වන කාරණාවක් තමයි ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ සිදු කළ ඉගැන්වීම් හරහා, උන්වහන්සේ කරපු දේශනාවන් හරහා, ඒ වගේම උන්වහන්සේ ගෝලයන් 12 දෙනෙකු ඊශ්‍රායේ ගෝත්‍ර 12 නියෝජනය වන්නට පත් කිරීම හරහා, ඒ වගේම උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය මුළු ලෝකයේම පාපයන්ට වන්දියක් විදියට පූජා කිරීම හරහත්, ඒ වගේම පෙන්තකෝස්ත දිනේදී ශුද්ධාත්මෙනන් වහන්සේව තමන් වහන්සේගේ අපෝස්තුලවරුන් මත එවලා සුදෝ සභාව ක්‍රියාකාරී වන්නට සැලැස්වීම හරහත් මේ දේව රාජ්‍යය කියන උතුම් නිධානය මේ ලෝකයේ තුල ක්‍රිස්තුස් වහන්සේ ස්ථාපිත කළා කියලා සුදෝ සභාව අපිට උගන්වනවා. අප්‍රමන්ත සහෝදර සහෝදරයනි, උන්වහන්සේගේ ඉගැන්වීම් හරහා, උන්වහන්සේගේ දේශනා කිරීම හරහා, ගෝලයන් තෝරා ගැනීම හරහා, උන්වහන්සේගේ දුක් විඳීම මරණය හරහා, ඒ වගේම ශුද්ධාත්මෙනන් වහන්සේ වීම හරහා උන්වහන්සේ දේව රාජ්‍යයේ මේ ලෝකයේ තුල ස්ථාපිත කරා නම් කෙනෙක්ට අහන්නට පුළුවන් ප්‍රශ්නයක් තමයි, කොහෙද දේව රාජ්‍යය තියෙන්නේ? උන්වහන්සේ දේව රාජ්‍යය ස්ථාපිත කරා නම් අපේ දෙනෙතට මේ ස්වර්ග රාජ්‍යය දර්ශනය කරන්න පුළුවන් වෙන්නට ඕන. උන්වහන්සේ ස්වර්ග රාජ්‍යය මේ ලෝකයේ තුල මේ දේව රාජ්‍යය ස්ථාපිත කරා නම් අපේ දෑතින් ඒ දේව රාජ්‍ය අපිට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නට ඕන. එනිසා කොහෙද දේව රාජ්‍යය තියෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රශ්න කරන්නට පුළුවන්. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි දේව රාජ්‍ය කොහෙද තියෙන්නේ කියලා අවබෝධ කර ගන්නට නම් අපි ප්‍රථමයෙන්ම තේරුම් ගන්නට උනා කාරණාව තමයි දේව රාජ්‍ය කියන්නේ කුමක්ද කියලා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකයේ තුල විවිධ රාජ්‍යයන් ලෝකාරම්භයේ සිට පැවතාවා. ඒ වගේම අදටත් රාජ්‍යයන් තියෙනවා. දැන් අපි රෝම අධිරාජ්‍යය ගත්තොත් රෝම අධිරාජ්‍යය කියලා අපි හඳුන්වන්නේ රෝම අධිරාජ්‍යයට යටත්ව තිබෙන භූමි භාගය රෝම අධිරාජ්‍යය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි ඉන්දියානු අධිරාජ්‍යය නැත්නම් ඉන්දියානු රාජ්‍යය කියලා අපි හඳුන්වන්නේ ඉන්දියානු ජනරජයට යටත්වන භූමි ප්‍රදේශය අපි ඉන්දියානු ජනරජය කියලා නැත්නම් ඉන්දියානු රාජ්‍යය කියලා අපි හඳුන්වනවා. ශ්‍රී ලංකා රාජ්‍යය කිව්වත් එහෙමයි. ශ්‍රී ලංකා ජනරජයට අයත්වන භූමි ප්‍රදේශය අපි ශ්‍රී ලංකා රාජ්‍යය කියලා හඳුන්වනවා. හැබැයි මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනී දේව රාජ්‍යය කිව්වම මේ දේව රාජ්‍යය කියන සංකල්පේ නැත්තම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය භූමි භාගයකට නැත්තම් ප්‍රදේශයකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් දේව රාජ්‍ය කියන්නේ භූමි ප්‍රදේශයක් නෙමෙයි. දේව රාජ්‍ය කියන්නේ මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි පුද්ගලයෙක්. පුද්ගලයෙක් මේක තමයි අපි වටහා ගන්න නැති කාරණාව. දේව රාජ්‍යය පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා තමයි මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ජේසුස් ස්වාමින් වහන්සේ. එනිසා තමයි උන්වහන්සේ මේ ලෝකෙට පොළව පය මේ ලෝකෙට ඇවිල්ලා පොළවට පය ගහලා උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරද්දිම කියන්නේ දේව රාජ්‍ය ආසන්නයි. මොකද මගේ වැඩ සිටීමම දේව රාජ්‍ය උදා වීමේ සංකේතයක් සලකුණක්. ඒ නිසා අපි වටහා ගන්නට ඕන කාරණාව තමයි දේව රාජ්‍ය කියන්නේ ජේසුස් ස්වාමින් වහන්සේ. ඒ නිසාම මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේ යම්කිසි පුද්ගලයෙකු තුල වැඩ සිටිනවා නම් ජේසුස් ස්වාමින් වහන්සේ යම්කිසි පුද්ගලයෙකු තුල නැත්නම් පුද්ගලයෙක්ගේ හදවත තුල ජීවිතය තුල ඇතුළාන්තය තුල වැඩ සිටිනවා නම් ඔහු තුල දේව රාජ්‍යය තියෙනවා. ඒ නිසා දේව රාජ්‍යය හොයාගෙන අපි එහෙ මෙහෙ ගමන් කරන්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේම මේ ලෝකෙන් යන්නට ඉස්සෙල්ලා උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්නට ඉස්සෙල්ලා උන්වහන්සේගේ අපෝස්තුළු වරුන්ට සමීපතයන්ට උන්වහන්සේ කියපු පැහැදිලි කාරණාවක් තමයි මම ස්වර්ගයට ගියන් පස්සේ විවිධ පුද්ගලයෝ ඇවිල්ලා ඔබට කියයි දේව රාජ්‍යය අතන තියෙනවා දේව රාජ්‍යය මෙතන තියෙනවා කියලා. ඔවුන්ට මුලා වෙන්නට එපා. ඒ මන්දයත් දේව රාජ්‍යය ඔබ සමගයි කියන ඒ ගැඹුරු යථාර්ථය උන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ටත් අපටත් පහදලා දුන්නා. එනම් මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිය දේව රාජ්‍ය අප සමගයි. විශේෂාකාරයෙන් සක්‍රමේන්තු ජීවිතය තුළ අපි සක්‍රමේන්තු ලබනකොට මේ උන්වහන්සේගේ වැඩ සිටීම දේව රාජ්‍ය අප සමගයි කියන සත්‍යතාවය අපි වටහා ගන්නවා. එනිසා නෙමෙයිද අපි දිව පූජාවට ආවම ඒ දිව පූජාව සිදු කරන පියතුමා කී වතාවක් ඔබට ආමන්ත්‍රණය කරනවද ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා කියලා. ඔබත් එතකොට පිළිතුරු දෙනවා ඔබ සමගද වනසේක්වා කියලා. ඒතර පියතුමා නොකිය ඔබට කියන්නේ ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා කියනකොට දේව රාජ්‍ය ඔබ සමගයි කියන ඒ ගැඹුරු පණිවිඩය ඔබට දෙන්නේ. ඔබත් පියතුමාට ආමන්ත්‍රණය කරනකොට ඔබ සමගද වනසේක්වා කියලා ඔබ දැනුවත්ව වුණත් නොදැනුවත්ව වුණත් පියතුමාටත් කියන්නේ පියතුමා තුලත් දේව රාජ්‍යයේ වැඩ සිටීම ජේසුස් ස්වාමින් වහන්සේ තුල අත්දකින්නට පුළුවන් කියලා. ඉතින් මා ප්‍රේමන්ත සහෝදර සහෝදරිය නං ජේසුස් වහන්සේ අප තුල නම් අපේ හදවත තුළ උන්වහන්සේ වැඩ සිටිනවා නම් අපි සක්‍රමේන්තු ජීවිතයට බොහොම උනන්දුවකින් සහභාගී වෙනවා නම් දේව රාජ්‍යයේ වැඩ සිටීම අපිට අත්දකින්නට පුළුවන්. අපි දේව රාජ්‍යයේ වැඩ සිටීම හොයාගෙන එහෙ මෙහෙ යන්නට අවශ්‍ය නැහැ. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි මේ දේව රාජ්‍ය අද දින සුදෝ සුවිශේෂය තුල ස්වාමින් වහන්සේ සමාන කරනවා හරියට නිකං වැඩෙන බීජයකට. අපි දන්නවා බීජයක් ගොවියෙක් වපුරනකොට
ඔහු දන්න කාරණාව තමයි ඔහු බීජය වැපුරුවා කියන කාරණාව විතරයි ඔහු දන්නේ. ඔහු නිදා සිටියදිත් අවදිව සිටියදිත් මේ බීජය වැඩෙනවා. ඒ බීජය වැඩෙන්නේ කොහොමද කියන එක ගොවියා දන්නේ නැහැ. ඔහු දන්නේ මේ බීජය වගා කරා කියන සත්‍යතාවය විතරයි. ජේසුස් ස්වාමීන් වහන්සේත් අද අපිට කියනවා අපතුල දේව රාජ්‍යයේ තියෙනවා නම් අපතුල උන්වහන්සේ වැඩ සිටිනවා නම් අපි දැනුවත් උනත් නොදැනුවත් උනත් මේ දේව රාජ්‍යය කියන එක හොර රහසේ වර්ධනය වෙනවා කියන සත්‍යතාවය උන්වහන්සේ අපිට පහදලා දෙනවා. පංගෝකලාවට අපිට S2කින් මේ දේව රාජ්‍යයේ වර්ධනය නොපෙනෙනවා වෙන්නට පුළුවන්. අපේ දෑතින් අපිට ස්පර්ශ කරන්න බෑ වෙන්න පුළුවන්. අපිට ගණනය කරන්න බැරි වෙන්නට පුළුවන් ගණිතමය ආකාරයෙන් ඒ දේව රාජ්‍යයේ වර්ධනය. නමුත් ජේසුස් ස්වාමින් වහන්සේ ඒ දේව රාජ්‍යය අද හොර රහසේ වර්ධනය කරනවා. ඒ නිසාම නෙමෙයිද මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේ අපෝස්තුලවරු 12 දෙනෙක්ගෙන් පටන් ගත්ත ස්ථාපිත කරපු මේ දේව රාජ්‍යය මහා රූක්ෂ ගසක් වගේ අද ලෝකේ හැම මහද්වීපයක් තුලම හැම රටක් තුලම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දේව රාජ්‍ය හොර රහසෙම මෙහෙම වර්ධනය වෙන නිසාම කිසිම කෙනෙක්ට අද මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි බාහිරයෙන් මේ දේව රාජ්‍යයේ වර්ධනය වීම නතර කරන්න බෑ. පීඩාව හරහා වෙන්නට පුළුවන්, නැත්නම් පලි ගැනීම හරහා වෙන්නට පුළුවන්. කිසිම ආකාරයකින් මේ දේව රාජ්‍යයේ වර්ධනය නතර කරන්නට බෑ. ජේසුස් ස්වාමින් වහන්සේ දේව රාජ්‍යය ස්ථාපිත කරනකොට උන්වහන්සේට එදා හිටපු ආගමික නායකයන්ගෙන් කෙතරම් කෙනහිලිකම් ආවද? උන්වහන්සේව කුරුස ගත කරලා මරලා දැම්මත් ඒ දේව රාජ්‍යයේ වර්ධනය උන්ට නතර කරන්නට බැරුව ගියා. ඒ වගේම අපෝස්තුලවරු උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ මේ දේව රාජ්‍යයේ වර්ධනය කරා වැඩ කරනකොට, දේශනා කරනකොට, උන්වහන්සේගේ නාමයෙන් කතා කරනකොට පැහැදිලිවම එදා නායකින් ජුදා නායකින් ඔවුන් මන්ත්‍රණ සභාවලට කැඳවලා කිව්වේ කුමක්ද? ඔබ මේ මිනිසයාගේ නාමයෙන් කතා කරන්න එපා කියලා. පිටස්තරෙන් දේව රාජ්‍යයේ වර්ධනය නතර කරන්නට උත්සාහ කළා. ඒ වගේම තමයි අද රෝමේ වතිකානුව පිහිටලා තියෙන ස්ථානෙත් රෝමේ විවිධ ප්‍රදේශවලත් එදා කතෝලිකයන්ව අමු අමුවේ මරලා දැම්මා. පිටස්තරෙන් උන් උත්සාහ කළා මේ දේව රාජ්‍යයේ වර්ධනය නතර කරන්නට. පංගුවක් වෙලාවට කතෝලිකයන්ව හාස්‍යයට හරගෙන සතුන් එක්ක සටන් කරන්නට උන්ව පොළඹවලා අමු අමුවේ මරා දැම්මත් මේ දේව රාජ්‍යය කියන එක මහා රූක්ෂ ගසක් ලෙස වර්ධනය වුණේ, ඒ දේව රාජ්‍යයේ වර්ධනය වෙන්නට සලස්වන්නේම ජේසුස් ස්වාමින් වහන්සේ නිසා. ඒ නිසා දේව රාජ්‍යයේ වර්ධනය කිසිම කෙනෙකුට බාහිරෙන් නතර කරන්නට බෑ. මා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේගේ දේව රාජ්‍යය පිළිබඳව මෙනෙහි කරන අද දින මේ ඉරු දින උන්වහන්සේ අද අපිට කියන පළවෙනි පණිවිඩය තමයි දේව රාජ්‍ය ඔබ සමගයි. ඒ නිසා දේව රාජ්‍ය ඔබ සමගයි කියන ඒ ගැඹුරු යථාර්ථය අපිට පෞද්ගලිකවම දකින්න කියලා උන්වහන්සේ ප්‍රථමයෙන් කියනවා. දේව රාජ්‍ය අප සමග නිසා අපි දේව රාජ්‍ය හොයාගෙන එහෙමේ නොයමු. විවිධය අපිව මුලා කරන්නට උත්සාහ කරනකොට අපි ඔවුන් අනුව යමින් මුලා වෙන්නට නරකයි. මන්දියත් දේව රාජ්‍ය අප සමගයි. උන්වහන්සේ අප සමග වැඩ සිටින නිසා, සක්‍රමේන්තු ජීවිතය තුළ උන්වහන්සේව අපිට හම්බ වෙන නිසා දේව රාජ්‍ය අප සමගයි. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි තාම දේව රාජ්‍යය කියන බීජය රෝපණය කර නොගත්තු, තමන්ගේ හදවත තුළ ජනිත කර නොගත්තු ගොඩක් ජනතාව මේ ලෝකයේ තුළ විසිරී ඉන්නවා. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් ත්‍යාඥා කරමු. ඔවුන් තුලත් මේ දේව රාජ්‍යය නැමැති බීජය රෝපණය වෙන්නට සලස්වලා දේව රාජ්‍යය කියන දේ ඔවුන්ගේ ජීවිත තුළ වැඩි වර්ධනය වෙලා ස්වාමින් වහන්සේගේ බලය අත්දකින්නට ඔවුන්ට සලස්වන්න කියලා ඉල්ලලා අපි මේ දිව්‍යාගය තුළදී යාඥා කරමු. පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමෙන් ආමෙන්. දැන් අපි සිල් දනාම නැකිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි.
අහසා පොළොවද පෙරණ පෙන සියල්ලද මාව දාල සියලු බල දෙවියන් කිරීද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ චන්ද පුත්‍රයාන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කල්කටම් පෙර පියන්ගෙන් චන්ත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේ නාලෝකේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනතෝ නමුත් මවු නොලැබ පියනන් වහන්සේ සමග එකම භවත්වයක් ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටින සේක. ඔවුන් වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුලු ලැබුවේය. මිනිස් සම්බෝධයේ සාද අප ගැලවීම උදෙසාද ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැසව දාල සේක. ශුදාත්මනන් වහන්සේගේ ආනුභාවයෙන් කනිමරියාවන්ගේ මිනිස් බවගෙන ඔවුන් වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවුරුන් වහන්සේ අපෝදේසා පොසියෝ පිලාතු යටතේ කුරුසේ යන ගැසනු ලැබ මරණේ වේදනා විඳ උගති තැන්පත් කනු ලැබූසේක. ශුදෝ ලිවිලි පරිදි ඔවුන් වහන්සේ තුන්වනිදා උත්තාන වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණව පියනන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට ඔවුන් වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. ඔවුන් වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියනන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නිග්මන සම්විධානන්ද ජීවදායකයානන්දු ශුදාත්මනන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එක වන්දනාවත් මහිමයක් ලබන සේක. ඔවුන් වහන්සේ දිවස්වරුන් මගින් කතා කළ සේක. අපෝස්තුලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව් කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි සුළු මොහොතක් නිහඬව අපගේ ලෝකය වෙනුවෙන් යාඥා කරමු. COVID-19 වසංගතය නිසා පීඩා විඳින අසරණ වෙලා සිටින හැම ජීවිතයක්ම ස්වාමින් වහන්සේගේ දෑතට භාර කරමු. ඒ වගේම විවිධ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන අය, ඒ වගේම විවිධ මානසික අරගලයන්ට මුහුණ දෙන අය මේ හැම කෙනෙක්වත් මතක් කරලා ස්වාමින් වහන්සේගේ රැකවරණයේ සහ ආශිර්වාදයේ තුල මුළු ලෝකය මේ COVID-19 වසංගතෙන් මුදවා ගන්න කියලා ඉල්ලලා අපි සුළු මොහොතක් නිහඬව යාඥා කරමු. මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අපි ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ මහත්දයාවෙන් අප ලබා ගත් හේින්ද, පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද, අප සදා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය, අපි ඔබ වහන්සේට පුදන මෙම මිදිරස ඔබ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබා ගත් හේින්ද, මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද, අප සදාත්මික පානීය බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරයනි, මාගේ සහ ඔබගේ යාගේ සියලු බලති දෙවිපියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද
අපට තමන් වහන්සේගේ මුළු සුදෝ සභාවට ප්‍රයෝජනවත් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගිය පිළිගන්නාසේක්වා සදාතන දෙවි ස්වාමිනී අපගේ මේ දුබල පඳුරු අප ශරීරයට ආහාරයක්ද ආත්මයට නව ජීවනයේ දලෙසින් දානය කරන ඔබ වහන්සේම එමගින් අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සෑම දෙම නොඅඩුව දානය කරන්නට කරුණා කළ මැනව මෙකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි පරිශුද්ධ පියාණනි සිළු බලති සදාතන දෙවි ස්වාමිනි සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායකය ඔබ වහන්සේ ඔබගේ කරුණා දහර අප පිට වගුරුවා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් අපගේ විමුක්ති දායකයාණන් ලෙස අප වෙත වූසේක පාපේ හැර අන් සෑමයුරින්ම ඔබ පුතුණුවන් අප හා සමාන කර ඔබ පුතුණුවන්ට දක්වන සිනහසින්ම අපද සැලකූසේක අපගේ අකීකරු කමින් නැති කරගත් ඔබ වහන්සේගේ දරුකම ඔබ ඒක පුත්‍රයාණන්ගේ කීකරුකම හේතු කොටගෙන අපට නැවත දානය කරන්නට කරුණා කළසේක එහින් සියලු සුරසේනාවන්ගේ සාදුනාදයට අපගේ ගීත රාවේ දෙක් කරමින් ඉමහත් සොම්නසින් යුතුව ඔබ වහන්සේට මෙසේ ප්‍රශංසා කරමු සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසත් පළාත වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩනුතුමානෝ භාග්‍යවන්තය ස්වර්ගයේ ජයශ්‍රී වේවා පියාණනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ද ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින්ද සුදාත්මෙනන් වහන්සේගේ ආනුභාවයෙන්ද ඔබ වහන්සේ සියලු දේ ජීවමාන කරනසේක ශුද්ධවන්ත කරනසේක එහි ඔබ වහන්සේ මැවු සියල්ල යුතුය ලෙස ඔබ වහන්සේට ප්‍රශංසා කරයි හිරු උදාවේ සිට හිරු බැස්ම දක්වා ලෝ පුරා සැමතැන ඔබ වහන්සේගේ නාමයට පිරිසිදු පඳුරක් පුද කරන පිණිස නිරන්තරයෙන් ඔබ වහන්සේ වෙතට ජනතාවක් රැස් කර ගන්නාසේක. එහින් පියාණනි ඔබ වහන්සේට පුදන්නට අප රැගෙන මෙම පුද පඳුරු එම ශුද්ධාත්මයන්න් මගින් පරිශුද්ධවත් කරන්නට කරුණා කරන මෙන් අපි ආවනතවයිද සිටිමු. අපේසේ අදිනුවේ මේ පඳුරු ඔබ වහන්සේගේ පුත්‍රයානන්ද අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය මෙම අභිරහස අප සිදු කරනුයේ ඔවුන් වහන්සේගේ නියමය අනුව ඔවුන් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ පූපේ රැගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර ඒ කඩා මෙසේ කියමින් සුවකිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැඹමින් ගැන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව ඔවුන් වහන්සේ එසේම කුසලානද රැගෙන ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කර මෙසේ කියමින් සුවකිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැමමින් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ ද අනන්ත වූ ද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පව් කමාව සඳහා ඔබ උදේ සාද සියලු මනුෂ්‍යයන් උදේ සාදේ වගුරනු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න
මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උතන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක එහින් පියාණනි ඔබ වහන්සේගේම පුත්‍රයාණන්ගේ ගැලවීම දායක දුක් සහිත මරණයේ ආශ්‍රවතු තානේ සහ ස්වර්ගාරෝහණය සිහිපත් කරමින්ද ඔවුන් වහන්සේ නැවත පැමිණෙ විට පිළිගැනීමට සූදානම්ව සිටිමින්ද පරිශුද්ධ වූ ජීවමානෝත් මෙම යාගය ස්තුති පූර්වකව අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව ඔබ වහන්සේට පුදන මේ පඬුර දෙස බලා වදාළ මැනව ඒ බිලි පඬුර නම් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඔබට ප්‍රසන්නව පූජා වූ ඔබ පුත්‍රයාණන්ගේ ජීවිත යාගය වේ. ඔවුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂ්‍ය වන අප ඔවුන් වහන්සේගේ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ක්‍රිස්තුස් වහන්සේ තුළ එක ආත්මයක්ද ශරීරයක්ද වන්නට සලසනු මැනව. අපද ඔබ වහන්සේට සදහටම ප්‍රසන්න පඬුරක් වීමට ඔවුන් වහන්සේ සලසන සෙක්වා. එවිට ඔබ වහන්සේ විසින් තෝරා ගන්නා ලද විශ්වාසිකයන් සමග විශේෂයෙන් දේව මාතාවන් වන අති භාග්‍යවත් කනේ මරියාවන් ඕ තුමියගේ දම්පති උසුදෝ ජුසේ මුනි දුන්ද භාග්‍යවත් අපෝස්තුළු වරුන්ද විරෝධාර පාන පරිත්‍යාගි වරුන්ද සුදෝ අන්තෝනි මුනිතුමන්ද සුදෝ නිකුලා මුනිතුමන්ද සුදෝ ජුසේ වාස් මුනි දුන්ද සීල ශුද්ධවන්තයන්ද සමග ඔවුන්ගේ උරුමයට හවුල් වන්නට අපි සුදුස්සෝ වෙමු. මෙම ශුද්ධවන්තයන් නිරතුරුම අප වෙනුවෙන් මැදහත්ව ඔබ වහන්සේගේ පිහිට අපට ලබා දෙන බව අපි තරයේ විශ්වාස කරමු. පියාණනි අප ඔබ වහන්සේ හා සමග කළ මේ යාගෙන් සකල ලෝකයට සාමයත් ගැලවීමත් සැලසේවා යයිදිමු. ඔබ වහන්සේගේ දාසයා වන ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රාන්ජිත් නැමැති අප රාජ අගරදුගුරු තුමන්ද එතුමන්ගේ සහායක රදුගුරු තුමන්ලාද රාජගුරු මණ්ඩලයේද සීල පූජකවරුන් ඔබ දිනාගත් සකල ජනතාවද වන මෙලවේ ආගන්තුක ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව විශ්වාසයේ දයාවෙත් ස්ථීර කළ මැනව සෑම තැන විසිර වෙසෙන ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අනුකම්පා සහගතව ඔබ වෙත රැස් කරගත මැනව නැසී ගිය අපගේ සහිරි සහිරියන්ද ඔබට ප්‍රසන්නව දිවි ගෙවා මෙලවින් බිය වූ සියල්ලන්ද ඔබ වහන්සේගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවාගත මැනව අපි දුවේම රාජ්‍යයට පැමිණ ඔවුන් හා සමග සෑම කල්හි ඔබ වහන්සේගේ මහිමෙන් තෘප්තිමත් වන්නට බලාපොරොත්තු වෙමු. අපගේ ස්වාමීන් වූ ක්‍රිස්තුස් වහන්සේ මගින් යහපත් සියල්ල ලොවට දානය කරන ඔබ වහන්සේ ඔවුන් වහන්සේ මගින් එය අපට ලැබෙන්නට සලස්සනු මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවී පියාණනි ශුදාත්මයානන් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහට මත් වේවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අප තුළ වැඩෙන බීජයක් ලෙස පළදරන්නට සලස්වන්න කියලා ඉල්ලලා ස්වර්ගීය පියාණන් අපි මෙලෙස ආමන්ත්‍රණය කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලවේ සිදු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානී කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සිළු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද
අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිළු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ වාග්යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතක, ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසයේ සලක, ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානේ කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක, රජකම් කරනසේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කිනේකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාචපාලකයන්නි අපට කරුණා කළ මැනව, ලොවේ පව් හරන දේවාචපාලකයන්නි අපට කරුණා කළ මැනව, ලොවේ පව් හරන දේවාචපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයානු, මෙන සක්‍රමේන්තු ජීවිතය තුළ දේව රාජ්‍ය නැවත නැවතත් අපගේ හදවත තුළ ජනිත කර ගන්නට අපට සලස්වන තැනැන් වහන්සේ. අජ බාලකයාණන්ගේ භෝජනයට කැඳවනු ලැබූවෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවන්නේය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. නිවන තුරුම ඔබට විරුද්ධව කළ අනදර වලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැතිවි. බෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. සමින් වහන්සේගෙන් මම එක දෙයක් අයදිමි. හිමිතුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, භාවනා කරන පිණිසත්, ඔවුන් වහන්සේගේ මන්දිරයේ සදාකල් විසීමටය. අපි යාඥා කරමු.
स्वर्गीक पियानी अपलबागत दीव भोजन ओबहंसे तुलऊ एक रैसु देव जनतावगे कत्वे हगवनु आमसेद ऐसे मे भोजने मगिन ओबहंसे गे स्वभाव तुल समगे हा साम्य वैडि वर्धने वन्नट सलसनु मैनव ओबहंसे गे पुत्रयानन हा शुदात्म्यानन समग ओबहंसे सदा काली वैड सिटी न सेक राज काम करन सेक आमेन स्वामीन वाहन से ओब समग वन सेकवा ओब समगद वन सेकवा सारो बलदारी देवी महोत्तमे आनन्वन पियानोद पुत्रयानोद शुदात्म्यानोद ओब समाशीर्वाद कर आरक्षा करन सेकवा आमेन यन्न जेसु तुल जीवत वन्न दिव्यान वहां सेट सोश्रवेवा नमो मरियनी प्रेपसाद पूर्णवंतेनी स्वामी वहां से वकरेय श्रीनाथरे ना आशीर्वाद लद्दी वहां से ओबगे श्री कुसेई पलवन जेसुस आशीर्वाद लद्दाहु में शांत मरियनी देव मैनिनी पापियो अपोदेसा දනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන් ජේසු ලංකාවේ අප ස්වාමිදු වෙනි අප නිසා ආඥා කළ මැනව සුදෝ ජුසේ වාස් මුනිතුමෙනි අප නිසා ආඥා කළ මැනව සුදෝ අන්තෝනි මුනිතුමෙනි අප නිසා ආඥා කළ මැනව සුදෝ නිකුලා මුනින්ද්‍රේනි අප නිසා ආඥා කළ මැනව අපි සිල් දනාම කියමු සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප කළවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් පිරිතු සාන්තුගේත් නාමෙන් ආමෙන් ජේසු ජේසු පිටයි ජේසු පිටයි ෆාදර්